වාල්ට ඔයා තිබුණේ කීරමින් කරවල හොද්දකුත් පොලොස් මැල්ලමකුත් බණ්ඩක්ක සම්කොලයකුත්ය. කන්නට ගනිත්තිම වරෂාට විමුක්තිය සීවිය. මෙහෙම සීවිද්දී කෙල්ලගේ බඩ පපූ පිච්චීගෙනයයි. ඔයා මොනාව කරනවද කනවද බොනවද මොනවත් මන් දන්නේ. මෙහෙම මං බත් කටක් කන්නේ ඔයාගේ පැටිය බඩේ නිසා. ආසාවෙන් කනවා නෙමේ, මට සමාවෙන්න. හැමදාමත් වාෂ බත් කට බඩට දාගන්නේ සිතින් ඌට එසේ කියයි. බත් ටික ඔක්කොම කන්න ඕන, ඊයේ තිදුරු කරලා තිබ්බා. ප්‍රියන් වදාගේ මාව පැමිණ කිවි වාෂාට තව පොලොස් මැල්ලුම් ටිකක් දමමිනි. කිව්වට මස් ටිකක්වත් කන්න ඇනි අම්මේ. මස් කන්නේ කොහමද ප්‍රියා? මම මාමරත් කිව්වා කයි බතක් හදන තැනක් තියෙනවා නම් බත් එකක් ගෙනත් දෙන්න කියලා. වාෂා අහිංසකව සිනාසුනායි. ප්‍රියා, වාෂා කතා කළේ බත් කන අතරතුරය. ඇයි කෙල්ලේ? හෙට ඉතින් ජොබ් එකට යනවද? ප්‍රියන් අදා වාෂා දෙස බැලී දුක්බර වේ. වින මොනවා කරන්නද කෙල්ලේ? තව චුට්ටක් හිතමු. බලමු. ජීවත් වෙන්නට දෙයක් කළ යුතුමේ. අමාරුකම් එන්නේ කාටත් නොකියයි. අදත් බස් දෙකම අපේ වත් ඉස්සරහ නවත්තලා වගේ. ප්‍රියන් වදා දොරින් පාර දෙස බලා කීවාය. ඊයේ වතුර දීලම අම්මගේ මගේ පණ එපා වුණා. මෙතන ගහකොළ තියෙන නිෂ්කලංක තැනක් ප්‍රියා, ඒකයි. ඊයේ අම්මයි මායි කතා වුණේ ඔතන කලයක් තියන්න. ඒකත් හොඳයි තමා. වතුර පොදක් විපාසයට දෙන එකත් පිනක්නේ. අපිට නම් මේ සමාජයේ වතුර පොදක්වත් දුන්නේ නැහැ. පියංගොදා කියන කතාව බොරුවක් නොවේ. ඒත් ලෝකයට දෙයක් දීවුත්ති ලෝකෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නොවේ. වාෂා හවස්වරේ නිවස ඉදිරිපිට වැවද්දරු කොමගස්සවට ඇවිදිමින් කොළඹ අනුරාධපුර පාර දෙස බලා වුණේ බර කල්පනාවකිනි. ඇතම් විටක ඇලී කඩුල්ල පැන පාරද ගොස් ඒ සිට නිවස දෙස බලා වුණාය. අම්මේ, කෙල්ලෝ දෙක ප්‍රියංගදා කතා කළේ අම්මාට. ඇයි පුතේ? අර බලන්නකෝ අම්මේ කිල්ල. දැන් වරෝක ඉඳලා උතන. ඒක තමයි. පාරට යනවා, එහෙට ඇවිදිනවා, මෙහෙට ඇවිදිනවා. මොනාද ඔය බලන්නේ? කම්මලිකමට වෙන්නේ නැති පුතේ. ඔළුවත් තෝන්තු වෙලානේ. වාෂා යලිත් කොමගස් යටට පැමිණ පාර දෙස බලා උන්නාය. කොළඹ අනුරාධපුර පාර යන වන්දනා බස්වතිය කෑගසමි ඇයට අතවනාගෙන ගියේ. වාෂාද උන්ට අතවෙනවායි. වාෂා යලිත් පාරට ආවායි. පාරේ එහෙට මෙහෙට යමි ඇය බලා උන්නේ නිවසේ වත් දෙසේ. මේකිට නම් අද මොනවා හරි වෙලා අම්මේ. ප්‍රියන් අද වත්තට බැස්සේ රබර් සෙරප්පු දෙකද දමාගෙන. පාරේ වුණු වාෂා ප්‍රියංගදා දෙක සිනාසුනායි. පරිස්සමින් බැලුව කල ඇයට දරුවෙක් ලැබෙන්නට ඉන්නා බව හඳුනාගත හැක. තව ටිකක් වඩා විට ඇයට පරණ ඇඳුම් අඳින්නට නොහැක. කවුරු එනකල්ද පාර බලන්නේ ආගෙල්ලි? ප්‍රියංගදා වාත්තේ සිට කෑගස ඇසුවාය. මට බලන් ඉන්න තියෙන්නේ මගේ දේවිනකල් විතරනේ. ප්‍රියාට දුකය. ඇය කඩුල්ල පෙන පාරට ආවාය. ඇයි කෙල්ලේ? නිකම් පොඩි වැඩකට බැලුවා. පාරේ මොන වැඩක්ද? මං කෙල්ලේ අද උදේ 7 ඉඳන් ගණන් කළා. මොනාද? නිකං බස් වෑන් කාර් එහෙම අනුරාධපුර වඳින්න ආවමයි. ඉතින් 400ක් යනවා. ඉතින් නෑ, නිකං වෙන්න බෑ. පොඩි අදහසක් ආවා ප්‍රියා. මොකද්ද? මේ ඉනිවැට අපි අයින් කරනවා කියමු. මෙතන පාර පළලයි. මේ කොඹගස් 3-4ත් හරි හේවණයි. මෙතනට ආවම දිගටම එක යායට කොඩා යාය පේනවා. ඔව්. ඒ පැත්තේ ඉඳලා හොඳට හුලඟත් එනවා. අපේ වත්තත් පළලයි. අඩි 100ක් විතර තියෙනවා. හරි බං ඉතින්. ප්‍රියංගදාර වාෂා කියන්නට යන දේ තේරුම් ගන්නට බැරි විය. අපි කෙල්ලේ කොහෙවත් මෝල්වල බිල්ලියන් යන්න ඕන නැහැ. 3-4 පඩියට. නැතුව? ප්‍රියංගදා වාෂා දෙස බලා වන්නේ පුදුමේනි. කෙල්ලගේ මුහුණද කොහොම තමුතේ?
අපි කියලා මෙතන හොඳට එලි කරලා පාරත් පාදලා මේ කොහොම හෙවණ යට දාමුද පොඩි හෝටලයක්. ප්‍රියංගදා වාශා දෙස බලා වුණේ පුදුමයිනි. හැයට පුදුම මෙතන හෝටලයක් දමන එක ගැන නොයි. එහෙම දෙයක් කෙල්ල සිතුව එකටේ. හෝටලයක් දාන්න? ඔව් පොල්ලතු හෝටලයක්. බස් එකකටම කන්න දෙන්න පුළුවන් විදියට. ප්‍රියංගදා වාශා දෙස බලාගෙන මුන්නායි. හදන්න වැඩි වීදමක් යන්නේ. පිරිසිදුව ලස්සන්ට මැටි බිත්ති ගහලා පොල්ලතු අහලට දාලා හදාගමු. මේස 10ක් 15ක් ලස්සන්ට පැත්තක තියමු. අනිත් පැත්තේ කෑම තියමු. තේහිම දාන්න වෙනමම තැනක්. උයන්න පිටිපස්සේ අපිට හදාගන්න පුළුවන්. මෙතන හිම හෝටලයක් දානවා උඹයි මායි. අපිට පුළුවන් ප්‍රියා. මැරෙන්න බැරි නම් අපි මේ දුප්පත් ජීවිතයක සටහන් කරමු. අපි දාගමු. කොහොමද කෙල්ලේ උඹ එහෙම හිතුවේ? මා දන්නේ නැහැ ප්‍රියා. ඇත්තරම දන්නේ නැහැ. ඒ තුද එහෙම හිතුණා. ප්‍රියංගදා කෙල්ලගේ අත තදින් අල්ලා ගත්තාය. අපි දාමු. මං බිල්ලියන්න යන්නේ නැහැ. වාශා ලස්සනට සිනාසුණායි. ඒ සිනහවේ ජීවිතේ විඳි අනන්ත දුක්ඛන්දරාව මෙන්ම ඊට එරෙහිව නැගෙන දුප්පත් කෙල්ලෙකුගේ ආත්ම විශ්වාසයේ දිවිය. වාශා කළ යෝජනාව නිසා ප්‍රියංගදා පමණක් නොව අම්මාද සතුටුයි. උඹට නම් තියෙන්නේ කෙල්ලේ පුදුම මොලයක්. මිච්චර පාර දිහා බලන් ඉන්නවා. අපිට මෙහෙම අදහසක් එන්නේ නැහැ. ඒකනේ අනුන්ගේ මෝල්වල බිල්ලියන්න යන්නේ. ප්‍රියංගදා කියේ රෑමදිලේ වාඩි වී කතා කරද්දී. උඹ හරි වටින කෙල්ලෙක්. මොරවඩල ඒක දන්නේ නැහැ. ඇත්තනේ. අර බුක්ෂොප් එක තනියම උඹනේ කළේ. එයත් එක කියනවා. දවසක් එහෙම කියලා මගේ අද්දෙක ඉම්බා. වාශා සිහි කළාය. අම්මටත් හරි ආසයි නේද අම්මේ? ඒකනේ මා 17 කල්පනා කර කර හිටියේ මොනා කරන්නද කියලා. අපි 3 දෙනාට හොඳට දීනු කරගත හැකි නේද කෙල්ලි? කෑම ටික හොඳට දෙනකොට කට්ටිය එයි ප්‍රියා. නැතුව කෑම දෙනවා කියලා මිනිස්සු දෙන්නේ ජරාවනි කෙල්ලි. වතුර වලට මිරිස් කහදී කරලා දාන්නේ. අපි හිම කරන්න නරකයි නේද අම්මේ? කනබුන දෙයට බොරුවක් කරන්න නරකයි. එතකොට යහ දෙන්නේ නැහැ. අම්මේ හොඳ තේ එකක් බොමුකෝ. ප්‍රියංගදා කියේ සතුටිනි. වාශා සිනාසුමයි. අම්මගේ ඉඟුරුතේක තිබ්බනම් හොඳය. අතේ සල්ලි ටිකක් තියෙනවනේ ප්‍රියා. මේ ඇති වෙයි. මදි වුණොත් රත්තරන් බඩුවක් තියමු. අනේ තියෙන එකෙන් කොහොම හරි පිළිවා ගමු. රත්තරන් බඩු තියන්න ඕන නැහැ. දැන් කවුරු බලන්නද ප්‍රියා? බලපු ගණන් නැතිකොට වාශා කියේ පපෝම් බිඳියන් තියේ. එහෙම කියන්න එපා කෙල්ලේ. වාශා ආයාසෙන් සිනාවක් නගා ගත්තාය. පුරවන හැටියට අපි පිළිමහ ගමු. අම්මා ඉඟුරුතේ හදාගෙන ආවාය. වාශා උනේම උගුරු දෙක තුනක් බිව්වාය. මොකක්ද අම්මේ මේ සුවඳ? වාශා ඇසේ කුස්සිය පැත්තෙන් හොඳ සුවඳක් එද්දී දවල් පොඩි නෙන්දා හොඳ කිහිල් මුවක් දුන්නා. ඒක ගෝනිස ටිකක් එක්ක තෙල් දැම්මා. තාම ලිපේ. අපේ හෝටලෙටත් එහෙම කෑම දැම්මනම් හරි. අපේ අම්මගේ හොඳ හොඳ කෑමත් මන් ටික ටික දන්නවා. අපි උදේට හොඳට පාන් පිටි ඉඳියාප ටිකක් එහෙම වැඩිපුර හදමු නේද අම්මේ? හාල් මැස හොද්දා කිරි හොද්දා එක්ක එහෙම පොල් රොටි ටිකකුත් දාලා පැත්තකින් පොඩි ආපපාරකුත් දාලා සීනි සම්බෝලයක් එක්ක. ප්‍රියංගදා වාශා කියන දෙයට තවත් එකතු කළාය. උදේට එළකිරි ටිකකුත් හොයාගන්න පුළුවන්නේ. එළකිරි තේ බොන්න කට්ටිය ආසයි. අනේ උඹට නම් එන්නේ පුදුම අදහස් කෙල්ලේ. මගේ කටටත් කෙලුණනවා. දවල්ට හොඳට අපි වැව් මාළු එහෙම හදලා පොලස් මාළුවක් දෙල් මැල්ලමක් හොඳ කරවිල සම්බෝලයක් අගුණකොළ මැල්ලමක් එක්ක බත් දෙමු. ප්‍රියංගදා වාශා කියද්දි ආශාවෙන් කියලා කිල්ලාය. අපි කවදද කෙල්ලි පටන් ගන්නෙ? ඉක්මන්ඩ පටන් ගමු නේද අම්මේ? ඔයාලා දෙන්නගේ කේන්දරේට හොඳ නැකතකුත් හදාගෙනම පටන් ගමු. අපි අම්මේ ප්‍රියාව කැෂියර් එකේ තියමු. ගෑනිට උයන්නත් බෑනේ නේද? ප්‍රියංගදා කියවාය. වාශා සිනාසුනේ කලකට පසේ. අපි මාමටත් කියමු නේද අම්මේ?
ඕ මාමත් උදව් කරයි. ලිඳට පොඩි වතුර මෝටරයකුත් දාගන්න ඕන. අනේ ඕ උඹට ඒවා කරන්න කොහොමත් දෙන්නේ නෑ මම. ප්‍රියංගදා කියේ ආදරේනි. ඇහැ කෙල්ලු දෙන්න වැවලඟ ඇවිදිමින් සෑහෙන වෙලාවක් කතා කරමින් උන්නෝය. විමුක්ති අය දන්නවන උඹ මේ බඩකු තුස්සගෙන අන්නාදුපුරේ පාරායින්නේ පොල්ලතු හෝටලයක් කරන්න යනවා කියලා. එයාට දුක හිතේ. උඹටත් දුකද? ඇයි ප්‍රියා? අපි ජීවිතේ මෙහෙම තැනකට වැටුණට. ප්‍රියංගදා කෙල්ලගේ අතක් අල්ලාගෙන ඇසුවේ ආදරේනි. වෙලාවකට ප්‍රියා ජීවිතයේ දෙන දෙයට එරෙහිව සටන් කරන්න වෙනවා. තවත් වෙලාවකට ඒක බාර ගන්න වෙනවා. මේ දුප්පත් අත්වලින් අපි ජීවිතේ හූර හූරා හරි ජීවත් වෙන්න ඉබේ. වයිෂාගේ කතාව ජීවිතේ පතුලටම වැටුණු අසරණ කෙල්ලෙකුගේ ආත්ම ප්‍රකාශනයක් බඳුයි. ඔබට කවදාරි හරියයි කෙල්ලේ. මට නැතත් කමක් නෑ ප්‍රියා. මගේ පැටියටවත් හරියනවනම්. වයිෂා කිව්වේ බඩට සුරත තබාය. අපි ඒකට දුක් විඳින්න තියන්නේ නෑ. මේ පැලේ හරි අපි ඒකව සතුටින් තියමු. සමහර විට ප්‍රියා ජීවිතේ මෙහෙමම යයි. ඒත් මට මගේ දරුවා ඉන්නවනේ. ඒක අපිට ඇති. මේ හැම දෙයක්ම ඒක වෙනුවෙන් කියලා හිතලා කරමු. ඒ මගේ පැටියා කෙල්ලේ. වාෂා ප්‍රියංගදා දෙස බැලුවේ අසීමිත ආදරයකිනි. කෙල්ලේ ප්‍රියා අපි කොලියක් දෙන්න මිනිස්සු දෙන්නෙක් හොයාගෙන හෙටම මේක සුද්ධ කරමු. ඒක හොඳයි. මාමටත් කියලා මිමු නේද? හොඳ නෑනේ. ඒක ඇත්ත. මාමට කියලාම් පටන් ගමු. අපට හයියකට ඉන්නේ මාමනේ. පෙරේද ඇවිත් යන්නේ යද්දි මගේ ඔළුව අතගාලා කියනවා දුව බය වෙන්න එපාලු. ශ්‍රීමා බෝ සමිතු පිහිටි දරුවා බිහි කරන්නලු. නැන්ද කියන්නේ නැති. මගේ මාමටත් කවදාරි මං ගැන දුක හිතේ. දැනටමත් දුක හිතිලත් ඇති කියලා. වාෂර සියල්ල සීවියේ. ඇයි කලෝරේම ඇස් තද කරගත්තායි. බස් 3-4ක් නැවතුත් ඇති. නේද ප්‍රියා? අපි හොඳට දෙමු. එතකොට කතාව යනවා. එහෙනම් මීට රස්සාවට යන්නේ හරි? හරි හරි. ඔබ පහුගිය ටිකේ දාගෙන කල්පනා කළේ ඕක ගැනමද? මිනිනා නම් එක දුක දෙකට පිටාගෙන ඉන්නෙමු. ඔබට තනියෙන් දුක් විඳින්න දෙන්නේ නැහැ. ප්‍රියංගදා වාෂා දෙස බැලුවේ තෙත් වූ දිනෙතිනි. දුප්පත් කෙල්ල දෙන්න අත්වල පටලාගෙන කලහරේම නිවසට ආවේ හිතේ සැනසීමගිනි.